ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිතසුව පිණිස ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට. හෙළදීප ටීවී උරුමයක පුරාවත සොයා යන ගමනේ අද අපි යන්නේ ඓතිහාසික ඌවවෙල්ලස්ස රාජධානියේ වටිනාම කියන පුද භූමියක තොරතුරු කතා කරන්න. ඒ තමයි ඔක්කම්පිටිය නගරයේ පිහිටලා තියෙන වටිනාම පුද බිමක් තමයි දෙමටමල් රාජ මහා විහාරය. ඉතින් දෙමටමල් විහාරය පිළිබඳව තොරතුරු කතා කරන්නටයි අපේ මේ සූදානම. එකතු වෙන්නට ආරාධනා කරනවා ඔබ සැමට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. කාරුණික පින්වත්නි, මෙම ඓතිහාසික දෙමටමල් විහාරය ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් පූජනීය විහාරස්ථානයක්. මේ ඉදිකලේ ක්‍රිස්තුපූර්ව 3 වසරේ මහානාග රජතුමා තමයි මේ පන්සල ඉදිකරන්න යෙදුනේ. මෙම විහාරස්ථානයේ එතුමා ඉදිකොට තිබෙන්නේ පංචාවාස ක්‍රමයට. ඒ වගේම මේ විහාරස්ථානයේ සුවිශේෂීම වැදගත් සිදුවීම වෙනුවේ එදා කාවන්තිස්ස මහරජතුමාගේ දරුවන් දෙදෙනා වෙන සද්ධාතිස්ස කුමාරයාත් දුටුගැමුණු කුමාරයාත් යුදගනා රාජමහා විහාරස්ථානයේදී රජකමට සටන් කොට පැරදිච්ච සද්ධාතිස්ස කුමරු මේ ස්ථානයට දුවගෙන එනවා. ඇවිල්ලා ලොකුහාමුදුරන් වහන්සේගේ ඇඹ යට සැඟවෙනවා. ඒ සැඟවෙලා ඉන්නකොට දුටුගැමුණු කුමාරයා ඇවිත් ලොකුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි මගේ මල්ලියාව කොයිද කියලා හැව්වා. හාමුදුරන්ට දෙන්න උත්තරයක් නෑ. ඇත්ත කියන්නත් බෑ, බොරු කියන්නත් බෑ. දුන්න උත්තරේ තමයි මහරජතුමනි තිස්ස ඇඳ උඩ නෑ කියන එකයි. තිස්ස ඇඳ උඩ නෑ කීවට කිසිම තේරුමක් ඇති වචනයක් නොවන බව තේරුම් ගත්තා දුටුගැමුණු කුමාරයා. ඇඳ ඇතුලේ ඉන්නා බව හොඳටම පසක් කරගත්තා. මෙහෙම දැනගෙන පන්සල වටේට මුරදාගෙන ගේට්ටු ඉන්නවා මල්ලි අල්ලගන්න. අපේ හාමුදුරන් වහන්සේලා මොකද කරේ? මිටි ඇඳක් කරගෙන සද්ධාතිස්ස කුමාරයා නිදි කෙරෙව්වා. ඊට උඩින් කහ සිවුරක් පෙරෙව්වා. කහ සිවුරක් පරවලා පුංචි හාමුදුරන් වහන්සේලා 4 කරපිට අර ඇඳ තියලා අපවත් ඉච්ච හාමුදුර නමක් අරන් යනවා වගේ අරන් යන්න සැලැස්සුවා. මෙහෙම සද්ධාතිස්ස කුමාරයා අපවත්ච්ච හාමුදුරණක් වගේ පොඩි හාමුදුරලා අරන් යනකොට දුටුගැමුණු කුමාරයා කල්පනා කරනවා, මං එනකොට හාමුදුර කෙනෙක් අපවත් වෙලා හිටියේ නෑ පන්සලේ. ඒක නිසා මෙච්චර ඉක්මනට කොහොමද හාමුදුර කෙනෙක් අපවත් වුනේ? නෑ, මේ පැනලා යන්නේ සද්ධාතිස්ස. එම්බල තිස්ස සඟුම් පිට යෑම උඹ වගේ කෙනෙකුට ගැළපෙනවද? මහා පෞකාරයේ බියගුල් දෙක් කියලා දෙන්න සංවාදයකට පැටලෙන්න උත්සාහ කරනවා. එන්න ඒ වෙලාවේ අපේ හාමුදුරන් වහන්සේලා මැදිහත් වෙලා දෙදෙනාට සමගී ඇති වැදගත්කම කියා දීලා දෙදෙනා සමී කළා කියලා ඉතිහාස සඳහන් වෙනවා. එන්නේ අයියාමල්ලි සමී කරපු පන්සල තමයි දෙමටමල් විහාරය. රහතන් වහන්සේලා 68,000 වැඩ හිටපු පුණ්‍ය භූමිය තමයි දෙමටමල් විහාරය. ඒ වගේම මඩියදේව මහරහතන් වහන්සේ චතක්ක සූත්‍රයේ දේශනා කළා යෝගාවචරයන් 60ක් රහත් කළ බව ධර්මප්‍රදීපිකා ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ වගේම කාවන්තිස්ස මහරජතුමා මේ චෛත්‍ය ප්‍රසංස්කරණය කරෙව්වයි කියලා පූජාවලි ග්‍රන්ථයේ 34 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒ තරම් ඓතිහාසික වටිනාකමින් යුක්ත විහාරස්ථානයක් මේ දෙමටමල් විහාරස්ථානය. වර්තමානයේ මේ දෙමටමල් විහාරස්ථානයේ දියුණුව ඇතිකරන්න යෙදුනේ අපවත් වී වදාළ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික දෙමටමල් විහාරය යුදගනා රාජමහා විහාරයේ ඇතුළු පංච මහා විහාරාධිපති මහෝපාද්‍යාය මාගේ ගුරුදේව ගල්ටන්වත්තේ
චන්ද ජෝති අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ. ඉන් පසුව අපි මේ විහාරස්ථානයේ දියුණු උදෙසා වැඩ කටයුතු කරනවා. ඉතින් අපි හැම කෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ විහාරස්ථානය, මේ උරුමයන් අනාගත පරම්පරාවට දායාද කරන්න අපිට උදව් කරන්න ඕන හැම දිනෙකම. ඒ කියන පණිවිඩයක් ලබා දෙමින් මේ විහාරස්ථානය දැක බලා ගැනීම සඳහා හැම කෙනෙකුටම එන්න කියන පණිවිඩයක් ලබා දෙමින් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.